2016 විභාග ප්‍රශ්නය බලන්න වැඩිපුර කාබන් ප්‍රමාණයක් සහ කාබන් ඩයොක්සයිඩ් මවුල 0.15ක් සම්වෘත දෘඩ ගණ්ඩිසම දෙකක භාජනයක තබා උෂ්ණත්වය සෙල්සියස් 689 දී පද්ධති සමුදතාවයට එළඹීමට ඉඩ හරින ලදී. සමුදතාවයට එළඹුණු විට භාජන තුල පීඩනය 8 වැඩි කිරීම 10.5 පැස්කල් බව සොයා ගන්නා ලදී. අපිට කියනවා KP සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. ප්‍රම ඉලක්කම් 1. හරි. ළමයි මේකනේ සමතුලිතය. අපි මේකේ KP සඳහා ප්‍රකාශනය ලියනවා බලාගෙන ඉන්න. ඔය තියෙන්නේ KP සඳහා අපිට ලියන්න පුළුවන් ප්‍රකාශනය. මෙයාගේ වර්ගය CO2 ආංශක පීඩනය. හරි. ඊළඟට රෝම ඉලක්කම් 2. KP KC ගණනය කරන්න. ළමයි අපිට මෙයාගේ ආරම්භක මවුල කාබන් සොලිඩ් අපිට වැදගත් වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් අපිට දීලා තියෙනවා 0.15ක්. මෙයා ආරම්භේ නැහැ. කතා කරන්න එපා ළමයි. එතකොට ප්‍රතික්‍රියා කරන මවුල හරි මෙයාගෙන් x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා 0.15න් x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා මෙයා 2x ප්‍රමාණයක් හැදෙනවා. එහෙනම් සමතුලිත මවුල ආරම්භයේ තිබුණා 0.15x හැදුනා 2x හරි. එහෙනම් ළමයි අපිට මෙතනින් ගන්න පුළුවන් මුළු වායු මවුල. මුළු වායු මවුල කොහොමද ගන්නෙ? මේක සහ මේක විතරනේ වායු වල තියෙන්නේ. එහෙනම් මේ දෙකේ එකතුව. එහෙනම් 0.15 - x ධන 2x. එතකොට එනවා ළමයි 0.15 - x කියලා. මුළු වායු මවුල. ළමයි අපිට පද්ධතියට PV සමානයි NRT දාන්න පුළුවන් මුළු මවුල සංඛ්‍යාව හොයන්න. එතකොට එනවා PV බෙදීම RT. පීඩනය එනවා ළමයි 8 වැඩි කිරීම 10.5 පැස්කල්. පරිමාව අපිට දීලා තියෙනවා කීයද? 2යිනේ. 2 වැඩි කිරීම 10√3 ඝන මීටර. R කියන්නේ 8.314 මවුලේට කෙල්විනේට ජූල්. T කියන්නේ උෂ්ණත්වය. මේක කෙලින්ම දීලා තියෙනවානේ 8000 ජූල් මවුලේට. හරි ළමයි උත්තරේ මේක සමාන වෙනවා අර 0.15 - x වලට. එහෙනම් අපිට කෙලින්ම x කියන එක කියලා එනවා මෙතන ගණනය කරපුවාම 0.05 මවුල කියලා. මේ තමයි ළමයි x. හරි. එතකොට අපෙන් ප්‍රශ්නේ අහන්නේ KP KC ගණනය කරන්නලු. එහෙනම් අපිට මෙතන CO
මවුල සංඛ්‍යාව මොහොත සමාන වෙන්නේ 2x වලට ඒ කියන්නේ 2 වැඩි කිරීම දශම 0.5යි මවුල වලට ඒ කියන්නේ දශම 1යි මවුල ඊළඟට CO2 මවුල ළමයි CO2 दशम एकाई पहा ऋण एक्स किलने आवे एक याने दशम एकाई पहा ऋण दशम बिंदु आई पहा दशम एकाई माउल किले नो एक आ एना आप इट केपी हादान बोलूँगा पी सी ओ वर्गे विधिम पी सी ओ टू सी ओ कियाने मुलु माउल संख्या इन्नी दशम देखाई कियला दशम देखकट दशम एकना पीड़ने अटवेडिक्री में दहाय पहाई ने अटवे डिग्री में दहाय पहाय मेकड़ मेक खापलायन अब हाथर वेडिक्री में दहाय पहाय पैस्कल की हाथर वेडिक्री में दहाय पहाय पैस्कल रोमिल अक्का देखिए तवे का तेरा केसी आहानी डेल्टा इन समान है देखा अड़ुकिरी में एक एकाई के पी समान है के सी वार आर टी एके वाले एना आप हुए के पी एना के सी समान है के पी बेदीम आर टी के पी वाला कितना होती है हाथर वेडिक्री में दहाय पहाय पैस्कल आरटी अब धीरे धीरे मे गाने अटदाह अटदाह जूल मऊल एट एना अब केसी एनवा केसी एनवा पनाहाई मऊल घन मीटर अरे नेता दशम बिंदु आई पहाई मऊल घन डेसीमीटर अरे तुम्हें विना परीक्षण दी प्रश्न तुम्हें प्रश्न रोमिल कंथुन विनात परीक्षण इहत विस्तर बाजने तु सेल्सियस हाईसी असुनामेदी वेडिपुर कार्बन सॉलिड समग सीओ गैस सह कार्बन डाइऑक्साइड अडंगुवे एक एक वायु आंशिक पीड़न दिख वेडिक्रीम दहाय पहा बेगिवे पद्धति समचार एलिमिनेटर सीओ टू आंशिक पीड़ने विनस्वीम गणे क्रीम कादारीन पेहदिली करान्न लमाई देंगे है ना අපිට දීලා තියෙනවා කාබන් සොලිඩ් මෙයාගේ පීඩනේ දීලා තියෙනවා දෙක වැඩි කිරීම 10 5යි මෙයාත් දෙක වැඩි කිරීම 10 5යි කියලා දීලා තියෙනවා पद्धति समझुतावट एलमेन विट मे आंशक पीन कोहमद नस्ल हन नलम मे अवस्थावे दिखवडिग्रीम दहाय पहाक्तीनो मे अवस्थावे दिखवडिग्रीम दहाय पहाक्तीनो लमय मे विलावट अदालव अपी उगेन्नुवा प्रतिक्रिया सांगुणिके किला पदयाज्ञन अभी मे अवस्थावट अदालव प्रतिक्रिया सांगुणिके होयनुवा एक
QP QP කියලා කියන්නේ ප්‍රතික්‍රියා සංගුණකය. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ KP කොච්චර වෙනස් වෙලාද? දැන් මේ වෙලාවේ අර KP KC වල අවසානටම අපි ගන්නවා ප්‍රතික්‍රියා සංගුණකය QC කියලා එකක්. ඒ වගේම පීඩනයටත් අපිට ගන්න පුළුවන් QP කියලා එකක්. එතකොට දෙක වැඩි කිරීම 10 5 පැස්කල් ඒකේ වර්ගය දෙක වැඩි කිරීම 10 5 පැස්කල් දැන් ඔයාලට ඉතාමත් පැහැදිලිව මේකේ උත්තරේ ගත්තාම මේකේ උත්තරේ එනවා ළමයි දෙක වැඩි කිරීම 10 5 කියලා නේද මේකට මේ කපලා ගියහල්ලා දෙක වැඩි කිරීම 10 5 කියලා උත්තරේ එනවා අපිට KP වල උත්තරේ මෙතන දීලා ගත්ත අපි 4 වැඩි කිරීම 10 5 කියලා මෙතන ඇවිල්ලා තියෙනවා QP කියන එක නා දෙක වැඩි කිරීම 10 5 කියලා. ඒ කියන්නේ KP විශාලයි ඔය QP ට වඩා. ඒකේ තේරුම මේ කියන අවස්ථාවේදී තියෙන KP. නමුත් අපිට ඒක KP කියලා කියන්න බැරි. KP කියන්නේ නියත අගය. නියත උෂ්ණත්වයට අදාළව නියත අගයක් තමයි KP කියන්නේ. හරිද? ඔන්න ඔය KP කියන කෙනා දැන් මෙන්න මෙතනට ඇවිල්ලා. නමුත් මෙතන ඉන්න බෑනේ යාට. ඇයි? මෙයා උෂ්ණත්වයේ නියත නම් හැම වෙලේම ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල නැවත හදාගෙන තිබූ KP අගයටම යනවා. එහෙනම් තිබූ අගයට යන්න නම් දැන් තියෙන අගේ නම් වැඩි වෙන්න ඕන තියෙන අගයට යන්න නම්. දැන් QP ට සිද්ධ වෙනවා වැඩි වෙන්න. වැඩි වෙන්න පුළුවන් ක්‍රමය මොකද්ද? උඩපද වැඩි කරගෙන යටපද අඩු කරගන්න එක. උඩපද වැඩි කරගත්තාම යටපද අඩු කරගත්තාම මේන උත්තරේ වැඩි කරගන්න පුළුවන්. නැවතත් නොතේරුණු ළමෙක් නම් අහන් ඉන්න. හරි? අපි සාමාන්‍යයෙන් උෂ්ණත්වයකට අදාළව මොනවාද? KP කියලා අගයක් ගන්නවා. ඒක නියත උෂ්ණත්වයේදී නියතයි. නමුත් අපි මේ සමතුලිත පද්ධතියට මොනවා හරි දෙයකින් බලපෑම් ඇති කරපුවාම ඇත්තටම తాවකාලිකව මේකේ තියෙන ආංශික පීඩන සාන්ද්‍රණ වෙනස් වෙනවා. එතකොට తాවකාලිකව KP ට තිබුණු උත්තරේ වෙනස් වෙනවා. తాවකාලිකව. එතකොට දැන් මේ වෙලාවේ ඒ වෙනස ඇති කළ මොහොතේ KP වලට එන්න ඕන උත්තරේ ගන්න එකලොත් එන්නේ මේ උත්තරේ. නමුත් අපිට ඒකට KP කියලා දාන්න බෑ. ඇයි KP කියන්නේ නියත අගයක්නේ. එතකොට නියත අගය මේකනේ. එතකොට මේ එන්නේත් KP ගේ ප්‍රකාශනයේම උත්තරේ තමයි. හැබැයි ඒ ආවට අපිට ඒකට KP කියලා දාන්න බෑ. මොකද දැන් ඒකද වෙන අංකයක්. මේ අංකේ තමයි KP කියන්නේ. ඒ නිසා අපිට KP වගේම කෙනෙක් තමයි මෙයා. එයාට අපි දානවා QP කියලා. ඒකේ තේරුම මොකද්ද? తాවකාලිකව KP ට වෙන දේ තමයි මේකේ නිරූපණය කරන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අර වෙනස අපි මේකේ කාබන් වැඩි කරලා ඔය නැවත කරපුවාම සමතුලිතතාවයට බලපෑමක් කරපුවාම මොකක්ද වෙලා තින්නේ KP වෙනස් වෙලා දැන් KP මොකද කරන්නේ ෂණිකව නැවත හැදෙනවා තිබූ තැනටම යන්න තිබූ තැනට කියන්නේ දැන් අගේ කීයද දෙක වැඩි කිරීම 10 5යි නමුත් උෂ්ණත්වයකට අදාළව KP දෙන්නේ නියත ඉලක්කම ඒ කියන්නේ මේ අංකයට ගැලපෙන්නේ නැහැ එයා නැවත උත්සාහ කරනවා 4 වැඩි කිරීම 10 5ට යන්න හතර වැඩි කිරීම 10 5ට යන්න නම් එයා මොකද කරන්නේ මේ අගය වැඩි කර ගන්න ඕන වැඩි කර ගන්න යාට කරන්න තියෙන විදිය මොකද්ද උඩ පදේ වැඩි කරගෙන යට පදේ අඩු කර ගන්න ඕන උඩ පදේ වැඩි කරගෙන යට පදේ අඩු කර ගන්න තමයි එයා දැන් යන්නේ ඉතින් එතකොට මොකද වෙන්නේ උඩ පදේ කියන්නේ CO ගේ ආංශික පීඩනය ඒක වැඩි වෙනවා යට පදේ කියන්නේ CO2 ගේ ආංශික පීඩනය ඒක අඩු වෙනවා එහෙනම් අපි ලියන්න තියෙන්නේ KP ට වඩා QP කුඩා බැවින් නැවත මෙම අගය KP මෙහෙම ලියන බැවින් KP සමානයි QP වීමට මොකද වෙන්නේ PCO මොනවද කරගන්න ඕනේ වැඩි කරගනිමින් P CO2 අඩු කර ගනි. ඔන්න ඕක තමයි ඔයාලිය වෙන්න ඕනේ.
क्यूपीट वड़ा केपी विशाल निसा केपी क्यूपी समान भी मटे सीईओ के आंशिक भी ने वैडी करगानी मीन सीईओ टू के आंशिक भी ने आडू करगानी मीन या मैं प्रतिक्रिया वन एम्बुरु करगान अरे ओके तमाई की वेन नोट अरे ओके तमाई की वेन नोट हरे हरे एना उतनी नाथर कर मुआपी